විවිධ ආණ්ඩු විවිධ අවස්ථාවල තමන්ට හිතවාදී ලෙස හැසිරෙන්නේ නැති මාධ්‍ය පාලනය කිරීම සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරලා තිබෙනවා. සමහර මාධ්‍ය ආයතන වෙත රජයේ සමහර මුද්‍රණ කටයුතු බාර දීලා තිබෙනවා. සමහර බැංකුවල චෙක්පත් මුද්‍රණය කරන සමහර මාධ්‍ය ආයතන. ඒ හරහා ඒවල දිනා ගන්න උත්සාහ කරනවා. සමහර මාධ්‍ය ආයතනවල බෝම්බ ගහලා බය කරලා යටත් කරන්න උත්සාහ කරනවා. යටත් කරගන්න බැරි වෙන මාධ්‍ය වේදීන් ඝාතනය කරලා පහර දීලා ඒක රටෙන් පළවය හැරලා මාධ්‍ය තමන්ගේ අතර ගන්නවා. ඒ නිසා මේ ඉතිහාස පුරාවට මාධ්‍යට තර්ජනයක් පාලකයන් විසින් තිබුණා. මම හිතනවා මේ තර්ජනේ නවමු ආකාරයක තර්ජනයක් තමයි දැන් ආණ්ඩු කරන්න හදන්නේ. තමන්ට හිතකර නොවන මාධ්‍ය ආයතන තිබෙනවා නම් ඒ මාධ්‍ය ආයතන රාජ්‍යයේ දැන්වීම ලබා නොදීම පිළිබඳව තීරණයක් ගැනීම සඳහා සාකච්ඡාවක් තිබුණා කියලා තොරතුරක් අපිටත් තිබෙනවා. එහෙම. ඒක තොරතුරක් තිබෙනවා. තොර අපිට තියෙන ප්‍රශ්නේ මේකයි. මේ රාජ්‍ය ආයතනවල වෙළඳ දැන්වීම සඳහා වෙන් කරන මුදල් කියලා කියන්නේ ජනතාවගේ මුදල්. ඒ ජනතාවගේ මුදල් ආණ්ඩුවේ දේශපාලනයට හිතකරද නැද්ද කියන එක මත වෙළඳ දැන්වීම ලබා දීම සඳහා තීරණයක් ගැනීම කිසිසේත්ම සාධාරණ නෑ. වෙළඳ දැන්වීම ලබා දෙනවාද නැද්ද කියලා තීරණය ගන්නේ තමන්ට හිතකරද නැද්ද කියන සාධකයේ මත නම් ඒක වැරදි නිර්ණායකයක්. ওই විදියම විකටංකාරී වැඩක් පෞද්ගලික ජනාධිපතිවරයා කරා. අපේ රටේ සංචාරක ශාස්ත්‍රීය හෝටල් ව්‍යාපාරිකයන්ගේ සමුළුවක් තිබුණා. ඒකේ ප්‍රධාන තෑගි ප්‍රධාන උත්සවයක් තිබුණා. ඒ තෑගි ප්‍රධාන උත්සවයේ ප්‍රධාන ආරාධිත හැටි ජනාධිපතිවරයා සහභාගී වෙන්න නියමිත තිබුණා. නමුත් එතන හිටපු බොහෝ හෝටල් හිමිකරුවන් අර කුමන්ත්‍රණ හේතු කොට සංචාරක ව්‍යාපාරට වෙන ලද බලපෑම හේතු කොටගෙන ඔවුන් ඒක වර්ජනය කරන්න, ඔවුන්ගේ අතින් සම්මාන ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන්න අදහස් තිබුණා. ජනාධිපති ඉදරය මොකද කරේ? ආණ්ඩුවේ සියලු උත්සව පෞද්ගලික හෝටල් වල ගැනීම නතර කරා. නතර කරලක ගැසට් එකක් ගෙවුවා. ඒ කියන්නේ තමන්ට දේශපාලනික ප්‍රහාර කෙල්ල කරනකොට තමන් රජයේ ආයතන ආණ්ඩුවේ හෝටල් උපයෝග කර ගැනීම වළක්වන්න කියලා ගැසට් නිවේදනයක් ගහනවා. ඒකත් එක ආකාරයක තමන්ට හිතකර නොවන තීන්දු පාලනය කිරීමේ ආකාරයක්. අන්න එවැනිම පන්නේ ආකාරයකට තමයි දැන් වර්තමාන ආණ්ඩුව පෙළඹෙමින් තිබෙන්නේ. ඉතින් අපි හිතනවා මෙහෙමයි. ආණ්ඩුවට පෞද්ගලික ආයතන එක එක තෝරතෝර මෙයා අපිට හොඳයි එයාට අපි දෙනවා. මෙයා අපිට හොඳ නැහැ එයාට අපි දෙන්නේ. මොකද අපි දන්නවා මීට කලින් අපේ රටේ ප්‍රධාන මාධ්‍ය අයිතිකරුවෙක් තමයි ටෙලිකොම් ආයතනයේ සභාපතිවරු බවට පත් වෙලා තියෙනවා. මම පාර්ලිමේන්තුවේ ඒ වසර කීපය ඇතුළත ටෙලිකොම් ආයතනයේ විසින් වැඩිම වෙළඳ දැන්වීම් දීපු ආයතන හොයලා බලන්න කිව්වා. මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහලා ප්‍රශ්න විමසා හිටියේ. හැබැයි ටෙලිකොම් ආයතනයේ විසින් එම මාධ්‍ය අයිතිකරුවා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරු බවට පත් වෙනකොට එම මාධ්‍ය ආයතනය වෙත තමයි එම කම්පැනි වෙත තමයි වැඩිම දැන්වීම් ප්‍රමාණය ටෙලිකොම් ආයතන ලබා දීලා තිබෙන්නේ. මේ ඉතිහාසය. ඒ සමයේ ආණ්ඩුවෙන් දෙන දැන්වීම් උපයෝග කරගන්න තමන්ගේ දේශපාලන උවමනාවන් වෙන්නේ. දැන් මේ ආණ්ඩු උත්සාහ කරමින් තිබෙන්නේ තීක. ඒ නිසා අපි එවැනි ක්‍රියාදාමයක් කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ආණ්ඩුවට ඕන මෙහෙම තීරණ ගන්න පුළුවන්. අපි පෞද්ගලික මාධ්‍ය වලට දෙන්න අපි ආණ්ඩුවේ වලට විතරයි. ඒක එතකොට අපිට හිතා ගන්න පුළුවන් රයිට් පෞද්ගලික මාධ්‍ය එක ගොඩකට දාලා. හැබැයි පෞද්ගලික මාධ්‍ය වල තමන්ට හිත කර එකට දෙනවා තමන්ට අහිත කර එකට නොදෙනවා. ඒක සාධාරණ නැහැ. ඒ නිසා ආණ්ඩුව තම මේ ජනතාවගේ මුදල් උපයෝග කරන තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය දියත් කිරීම සඳහා ප්‍රයත්නය තමයි මේ තුල තිබෙන්නේ කියලා අපිට පේනවා.